පලදාරින් මැදිහත් වෙලා මේ ජලය උඩවල ජලාශයට ලබලා දීලා මේ අහිංසක ගොවි පවුල් ටික බේරගන්න කටයුතු කරන්නේ. කණ්ඩ දුන්නට පස්සේ අදෝමුඛයෙන් යනවා නතර කරන්න පුළුවන්ද කියලා අපි අහනවා කාංචන. ගොවි සංවිධාන ගණනාවක් අද පෙරවරුවේ ඇඹිලිපිටිය නගරයට රැස් වුණේ ගොවිපින් අනතුරේ සමනල වැවෙන් වගාවට අවශ්‍ය ජලය වහා ලබා දෙනු යන ඉල්ලීම ඉදිරිපත් කරමින්. ඇඹිලිපිටිය කාවන්තිස්ස රාජ මහ විහාරස්ථාන ඉදිරිපිටින් ඇරඹි පාගමනින් පිරිස ප්‍රධාන බස් නැවතුම්පොර ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළා. ගොවි සංවිධාන චෝදනා කළේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍යයි කියමින් ගොවිපින් වලට ජලය ලබා දීම සීමා කර ඇති බවයි. සමනල වැවේ වතුර තියෙනවා. නමුත් මේ වෙනකොටත් බලධාරීන් මැදිහත් වෙලා මේ ජලය උඩවල ජලාශයට ලබලා දීලා මේ අහිංසක ගොවි පවුල් ටික බේරගන්න කටයුතු කරන්නේ. ගොවි ජනතාවට වතුර දෙන්න මේ මොහොතේ බැයි නම් බලධාරීන් කලින් වතුර දීම නතර කරන්න ඕන. ගොවි ජනතාව තමන්ගේ සියලු කනකර ආභරණ උගස් තියලා ගොවිතැන් කරාට පස්සේ අන්තිමේට වතුර ටික දෙන්න බෑ කියනවා නම් අපි අහනවා කණ්ඩ දුන්නට පස්සේ අදෝමුඛයෙන් යනවා නතර කරන්න පුළුවන්ද කියලා අපි අහනවා කාංචනගෙන්. වගවට වශ්‍ය ජලය ලබා දීමට නිසි වැඩපිළිවෙලක් සකසන තෙක් ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඇඹිලිපිටිය නගරයේදී ආරම්භ කළා. අප මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී රොහන් සිරිවිරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ සමනල වැවේ ජලධාරිතාව සැලකිය යුතු ලෙස පහත බැස තිබීම නිසාත් දකුණු පළාතට විදුලිය නිපදවීම සඳහා ජලය ලබා දෙන නිසාත් දිනකට අක්කර අඩි 1400ක ජලධාරිතාවක් උඩවලව ජලාශයට මුදා හරින බවයි. නමුත් ගොවීන්ට ප්‍රමාණවත් පරිදි ජලය නිකුත් කිරීමට නම් දිනකට අක්කර අඩි 2000ක පමණ ජලධාරිතාවක්වත් උඩවලවට නිකුත් කළ යුතු බව මහවැලි අධිකාරිය පවසනවා. සෑම වර්ෂයකම ඇඹිලිපිටිය මහවැලි අධිකාරී බල ප්‍රදේශයේ ගොවීන් මේ අර්බුදයට මුහුණ දෙන අතර තවමත් ප්‍රශ්නය විසඳීමට නොහැකි වීම පිළිබඳව ගොවීන් කනස්සල්ලෙන්